එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. ශ්වේතා විමුක්තිය බලන්ට ආවේ ඔහු කන්නට ආසම කළ උණු පැටිස්ද රැගෙනය. මේ උණු පැටිස් කන්නට පුරුදු කළේ වාෂාය. පොත්තලේ ඉන්නා දවස්වල හවස දෙකක් සමග වාෂා විමුක්තියට පුංචි පීරිසියකට පැටිස් දෙකක් දමා දුන්නාය. විමුක්ති ඉන්න එක පැටිස් එකක් ආ ඉදිරිය ගැයට දෙයි. ඒ පුංචි ආදර කතාව ගලා ගියේ එහෙමය. ඇරත් අද කෙල්ල ආවේ විමුක්තිගේ පොත්තලේ නිල ඇඳමූ තඳ තැඹිලි පැහැගත් සාරීද ඇඳගෙන මෙය. වාෂාද ඒ සාරිය සතියකට දවස් දෙකක්ව තැන්දාය. ශ්වේතා රෝහල් කාමරයට ඇතුල් වෙද්දීම විමුක්තිට බැලුනේ ඒ සාරිය දෙසය. ඔය සාරිය පාටස් සමග බැඳුණු අතීතයම ඔහුට විය. අයියේ, ශ්වේතා කතා කළේ කඳුළු පිටිනේ. ඈතිව ආශාවටම විමුක්තිගේ අතක්ම අල්ලා ගත්තාය. හිමාලි දෑත් බැඳගෙන බලා උන්නේ සිනහාවක්වත් නැතුවය. කොහොමද නංගී? බුක්ෂොප් එකේ ක්ලාක් කෙල්ලන්ට කතා කරන්නේ නංගි කියලා හිමාලි සිතුවාය. මෙහෙම ඔයාව දකිද්දි දරා ගන්නම බෑ අයියේ. වෙනදට ඇවිත් මං අඬ යන්නේ. ඇත්තටම කෙල්ල එහෙමය. ආවද මාව බලන්න? පුළුවන් හැම වෙලාවෙම ආවා. දවසක් සක්විති අයියා එක්ක බතුත් කෙව්වා. මේකි මාව කනවා. හිමාලි කේන්තින් සිතුවාය. ඉතින් නංගි කොහොමද වැඩ? වැඩ ගැන පස්සේ කතා කරමු අයියේ. ඔයයි අක්කයි හදලා දුන්න ෂෙඩියුල් එකට වැඩ කරගෙන ගියා. එච්චරයි. කෙල්ලගෙන් අහන්නට දහහක් දේවල් ඇත. ඒත් විමුක්ති ඒවා අහන්නට ගියේ නැත. එනව නේද දැන්? ශ්වේතා පුදුමම ආදරයකින් ඇසුවාය. ඉක්මන්ටම එනවා. ඒකට උතුරන්න ඔයා එන්නම ඕන අයියේ. විමුක්ති කරුණාබරව ශ්වේතා දෙස බලා උන්නේය. සාරි දැන් පරණත් වෙලානේ. පරණ වුණත් මේ සාරි ලස්සනයි. තාරකා යද්දි කෙල්ලගේ සාරි හතරක් මට දීලා ගියා. මේවා තේරුවේ වර්ෂාය. හැට්ට පාට පවා තේරුවේ ඇය. නංගි, විමුක්ති කතා කළේ හිමාලිට. අයියේ, මේ නංගිව දන්නවද? ඔව් අයියේ, මට ඉන්න හොඳම කෙල්ලෙක්. විමුක්ති ශ්වේතා ගැන කිව්වේ එහෙමය. එයාට එහෙම කියනවට එච්චර සතුරු නෑ. ශ්වේතායේ කොහක මූණ දෙස බලමින් සිතුවාය. මට කවුද නංගි කතා කළේ? දසදහස් ගණන් කතා කළා. ඔයාව බලන්න ඉන්න. ඒත් සක්විත අයියා ඔක්කොටම කිව්වේ මල්ලිට රෙස් කරන්න කියලා තියෙන්නේ කියලා. අනිකයියේ, ඇයි නංගි? එහෙම ඔයාව පෙන්නන්න හොඳ නෑ කියලා සක්විති අයියා කිව්වේ. විමුක්තිද හිස සැලුවේ. මං අර කියපුවා ඔක්කොම වතුරේ. ඒත් අයියේ, කෙල්ල යමක් කියන්නට ගොස් යලිත් ගිලගත්තාය. ඒ හිමාලි උන් නිසාය. ඇයි නංගි? නෑ අයියේ, මොකුත් නෑ. ගෑණි ගියේ අරගෙ ගැන මොනහරි කියන්න. හිමාලි සිතුවාය. අපි ළමයි කට්ටිය අයියට කළුතර බෝධි පූජාවක් තිබ්බා. තව බුක්ෂොප් එකට අවුරුද්ද පිරෙන දවසේ අනාථ නිවාසයකට දානයක් දුන්නා. සක්විති අයියා සල්ලි දුන්නා බල්ල කරන්න කියලා. මන්නං උදේ හවා බෝධිය ළඟින් යද්දි පඳුරු දදා පැතුවා.
දැන් ඉතින් හිතට හරි සැනසීමයි. විමුක්ති අහිංසක ලෙස සිනාසි කෙල්ල දෙස බලා උන්නේ. පුළුවන් ඉක්මනට අයියා එන්න. කාමරේ පැත්ත බලද්දි දුකයි. මං එනව නංගී. හෙදියා කාමරේට ආවේ ඒ මොහොතේ. කවුද පේෂන් ළඟ ඉන්නේ? ඇසුවාය. මං නර්ස්. පොඩ්ඩක් නර්ස් ඩෙස්ක් එකට එනවද? බෙහෙත් වගේක් දෙන්න තියෙනවා. ඒ මල සමයමත් මේ වෙලාවෙම එන්න කියනවා. හිමාලි කාමරෙන් ගියේ හිතින් හෙදියට බණිමිනි. දැන් මොනවා කියයිද දන්නේ මේ අම්මන්ඩි. නංගි අයියේ මොනවද කෙල්ලට උනේ? විමුක්තියසේ පුදුමාකාර කැක්කුමකනි. වෙච්ච දේවල් මෙහෙම කියන්න බෑ සුදු අයියේ. ඔයා එන්නකෝ. එයා කොහෙද? දන්නේ. ඒත් ඇයි එයා කොහෙ වුණත් ඒ ජීවිතේ තියෙන්නේ මෙතන. ශීතා විමුක්තිගේ පපුවට අතක් තබා කීවාය. විමුක්ති පුදුමාකාර බැල්මකින් බලාගෙන උන්නාය. ඔයා ඉක්මනට එන්න. සිද්ධ වෙච්ච දේවල් කෙල්ල කියන්නට යද්දීම රෝල් කාමරේ දොර ඇරිණි. හිමාලි ගිය ඉක්මනටම දුවගෙන ආවාය. ශීතා හැමම කියන්නට ගිය දේ ගිලගත්තාය. මොනවද කියව කියව ඉඳලා මං එද්දි නැවැත්තුවා. ඇයි සිතුවාය? අයියේ කියන්න නංගි. ලබන සතියේ සේල්ස් අඩු දවස් දෙකක් බලලා බුක්ෂොප් එක වහලා අපි අස් කරන්න ගන්නද? ඔයා එද්දි තිබ්බ වගේම තියන්නම්. මගේ කාමරේ මොනවත් කරන්න එපා. ඒක ඒ විදියටම තියන්න. ඇයි අර බැල්ලිගේ සුවඳ යයි කියලාද? හිමාලි සිතින් ඇසුවාය. සාරි කොල්ලන්ගේ ෂර්ටුයි ගත්තේ පිටකොටේ සාප්පුවකින්. ඒ නම්බර් එක ඇති වර්ෂාගේ පොතේ. කතා කරලා අලුත් යුනිෆෝම් ටිකක් ඕඩර් කරන්න. මං හෙටම කතා කරන්නම්. අම්මට කොහොමද දැන්? ඉන්නවා අයියේ. අන්තිම දවසේ ඇවිත් ඔය දෙන්න බත් කාලා ගිය හැටි අම්මා තාම මතක් කරනවා. ඒකෙ එක රට වටේම ගිහින් හිමාලි ඇවිලිමින් සිතුවාය. මං අයියට පැටිස් ගෙනාවා. ඉස්සර ඉතින් හවසට උණු පැටිස් ගේනවනේ. විමුක්ති බලා උන්නේ දුබ්බරවය. ඒවා කෙල්ලගේ වැඩය. ශ්වේතා බලා උන්නේ ඒ දැස් දෙසය. ඔයාට වාගේ කෙල්ලව මතක් වෙනවා. මට තේරෙනවා. ශ්වේතා දුබ්බරව සිතුවාය. මං එහෙනම් යන්නම් සුදු අයියේ. ශ්වේතා කිව්වේ දැස් තෙත්විද්දීය. දැන් කළුතරට යන්නත් එපැයි නේද? ෂොප් එකේ ඔයාලා නැති වුණාට පස්සේ මං එහෙම දවස ගානේ ගෙදර ගියේ නෑ අයියේ. නිම්මිගේ බෝඩිමි නතර වුණා. සක්විති අයියට උදව් කරන්නත් එපැයි. මං ආවම වෑන් එකක් කතා කරලා දෙන්නම්. ඒවා පස්සේ පුළුවන්. යන්නම් අයියේ. ශීතා විමුක්තිගේ දෙපා අතග හිස ඒ දෙපා මත තබා වැන්දාය. යන්නම්. ඇයි හිමාලි දෙසද බලා කීවාය. හිමාලි හිස වෙනුවේ හැඟීමකින් තොරවය. පව් හොඳ කෙල්ල. විමුක්ති ශ්වේතා ගියපසු කීවේය. දැන් මම ෂොප් එකට යන්න බෑනි අයියේ. එතනට ගියවොත් සැලසුම් සියල්ලම වතුරේය. ඒකගේ සුවඳ ආවත් එයා ඇවිස්සෙනවා. ශ්වේතා සිතුවාය. ටික දවසක් ඉඳලා යනවා නංගි. මට එතන හරි සනීපයි. මේ ඔළුව අවුරුද්දක් හිර වෙලා තිබ්බා කියලා අයියට අමතකයි. විමුක්ති සිනාසුණියේ. එහෙම උනේ අම්මලා මාව මංජුලාට බන්දලා දෙන්න ගිය නිසා.
ඔය කොයි කවුරුත් නිසා එහෙම වුණානේ අයියේ. මං ඇත්තටම සනීප වුණා කියලා මට හිතෙන්නේ ෂොප් එකට ගොඩ වුණාම. මන්දා හිමාලි දහසක් ගිනි ඇවිලිද්දී කීවාය. නංගී අයියේ පැටිස් එකක් කමුද? විමුක්ති ඇසුවේ ශ්වේතා තබාගේ පැටිස් පාර්සලයේ දෙස බලාය. අයියා කන්න ඉන්න මන් දාලා දෙන්නම්. මේවා හරි රහයි. ප්ලේන්ටියක් එක කන්න ඕන. මං හදන්නම්. විමුක්ති පැටිස් එකක් කන්නට ගත්තේ ඒ රස සීකලේ ඇවය. එහෙමම ඔහුගේ පපුව කඩා වැටුනි. උඹට මොනවද උනේ නංගියේ? එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.